සුභතවසක්ෂ කියලුදනටම මගේ YouTubeු් චැල්ලකට वाල ඔක්කොළම ඉතාමත්න සාදරයෙන් පිළිගන්නවා. අද මම හිතුවා චිකන්නග ෂ්ටිකක් හදන්න ඕනි කියලා. මේක බොහොම රසවත් රෙසප එකක්. අපිට කල්තියා ගන්නත් පුළුවන්. පොඩි බබාලට විශේෂයම් හදන කෑම. එයාලගේ ලංච්පොක්ස් වලට න්නත් පුළුවන් හරිම රසවත් කෑමක් අපි බලමු කොහොමද හදන්නේ කියලා මුලින්ම මම මේකට ගත්තා? පාති හතරක් මේකට අවශ්‍ය සියලෝම දේවල් ඩස්ක්‍රිප්ෂන් බොක් එක තියෙනවා වට එතරින් ගන්න පුළුවන් ඒ වට්ටේ දාර කපල ඉවත් කරගන්නවා. ඉට පස්ස මේක නැවතත් කුඩා කැබලිවලට කපාගන්නවා බලන්ඩ් කගන්න පහසුහින්ද. එම කපාගෙන අපි බ්ලෙන්ඩ් එකට දාගෙන මේක පොඩි කුඩක් කාරයට නැතේ අපි බ්ලෙන්ඩ් කරගන්න. ල් කරගත්තට පස්සේ මෙන්න මේ ප්‍රමාණයට බ්ලෙන්ඩ කරගත්තාම් ප්‍රමාණවත් ඊට පස්සේ අපි චිකන්ටික හොඳට සෝදලා බෝන් ලස්්ිකන් තමයි අප අරන්තියෙන්නේ හොඳට හෝදලා කුඩා කැපලිවලට කපාගෙන තයිතියන්නේ මොකද ්ලන්් කරන්න පහචොහින්ද. ඊට පස්සේ අපි චිකන්ටික බ්ලෙන්ඩ් එකට දාලා ඉගුරු සුදුලුණු පේස්ට එකෙන් මේ ස හැදිි දෙකක් එකතු කරගන්න ඉට පස්සේ ගම්බිරිස්කොඩුත් තේ හැඳ ප්‍රමාණයක් එකතු කරගන්නවා ඊට පස්සේ චිකන් කරි පෞඩ වලින් මේස හැන්දයි ලුුණෝබේ රසානුවත් කහ තේ හැදි භාගයක් විතර එකතු කරගෙන අපි මේ ඔක්කව හොන්ට මික්ස් කරගන්නවාට වෙන පපාජනයක මික්ස් කරග මේ කරදා ගන්නත් පුළුවන් ඊට පසක වහලා මේකත් හොඳට මබ බලෙන්ඩ කරගන්න ඊට පස්සේ මෙන් මේ විදිර තමයි අපට හම්බෙන්නේ නිකං තලපයක් වගේ මේක කුට්ටිකුට්ටිවලට කැදෙනවා. ඊට පස අපක මැට්ට එක ුටට දාගෙන මේක මම කොටක් දෙහෙකට කඩාගන්නවා මොකද මම හැඩ තලත් දෙකකින් තමයි මේක හදන්නේ එහන්දා මම මේ කොටස් දෙේකට කඩාගන්නවා මොකද මම ටිකක් ලොක චිකන් ප්‍රමාණයක් ගත්තු හින්දා මේකෙන් චිකන් නගත් කොඩක් හදාගන්න පුළොුව කොටස් දෙකකට කඩාගෙන ඒකෙන් එක කොටසක් අරගෙන හොඳට පැතලි කරගන්නවා එක පැතලිකර ගද්දී තුනිී ස්තරයක් ආකාරයට පැතිලිකරගම ගොඩක් තුනිනමේ සාමාන්‍ය සෙන්ටිමීටය දර්ශම හතයි පහක් වගේෙන ආකාරයට ඊට පස්සේ අතේ තෙල්පොඩ්ඩක් තවරගෙන මෙන මේ ආකාරයට අපි මේක පැතලිකරගන්න ඕන් ට පස පිස කට එකක් කරි පිහික් කර අරගෙන මේක ඔබ කැමති ශේප්යකට කපා ගන්න පුළුවන් මම ඉස්සෙල්ල මේ කොටු හඩට කපා ගම කියල හෙතුවා මොකද මට මේක බඳන්න සහ කල්තියාගන්න වනිහින්දා ස්ටෝකරන්න පහසොහින්ද. එට පස්සේ මේක කෙලවර කොට සිවත්කරගෙන අපි මේක කොටු ටික වෙන්කරගන්නවා අපි මේ කෙලවර කොටස් අපතේයාවන්න නෑ පිටඔන්නම් වෙන හැඩකට හතා ගන්න පුළුවන් එහෙම නැත්තං නැවතත් මේ ආකාරයටම තුනී කරලා මේකේ මේ විදි ශේප් එකක් කපලා ඒටිකත් අපි බ දෙන්න අරගන්නවා. කිසිම කොටසක් ඉවත් කරන්න හෝ අපතේ යවන්නේ නෑ අපි අපි කොටස් දෙකට වෙන් කරා මේ අරගෙන තියෙන දෙ දෙවනිකොට සංහිත අස කරලාආකාරයට හදාගන්න ඕනි කෙලා රවුංආකාරයට ඊට පස මේ විදිට, අපි රවන් ක අපාගන්නවා හිට පස රෞන්තිකත් ඔක්කොම අපි වෙන්කරගෙන මෙන්න මේ ආකාරයට හදාගන්න ඊට පස තැවරුම හදන්නයි අපයන්නේ එකට කෝන් ෆලාවලින් මේ හැඳි තුනයි පාම්පිටිවලින් මේස හැඳි තුනයි මිරිස්වලින් තේහැන්දයි කහවලින් ත හැදි භාගයක් එකතු කරලා මේක හොඳට මික්ස් කරගන්නවා මේකට ලොනුත් එකතු කරගන්නඩෝන ලොනුත් එකතු කරගන්න ඩෝන ඒ ැදි ාගයක් සහෝයාග ර අසන්. මෙන මේ ප්‍රමාණය තික්කයකට ාවම ඇති අපි ගොඩාක් තික්හෙක්කට මේ ගන්න නෑ. මොකද බඳන්න කියහම මේ අපිට උඩ පොත්ත බැදිලා මැද බැදන්න හැකයාාව අඩු හිදා. ඒ වගේ මේ බිත්තල සාරුවලෝට තවර ගන්නත් පුළුවන්. ඊට පස්සේ අපි චිකන් අගත්ස්ත්‍රික අරගෙන අපේ තැවරුමේ තවරලා පාංකුඩවල තවරලා? ගන්න යන්නේ ඔය මගේ චැනල්ල එක සබස්කරයිප් කරලා නැත්තං මගේ වීඩියෝස් වලල්ට කැමති නම් චැනල් එක සබස්කරයිප් කල්ලා ෂයා කල්ල ලයි කල කමෙන් කරන්න කෙලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඊට පස්සේ චිකරන්නගත්් ටික මේ විදිි අපි බිස්කට් කුඩුවල තවරගන්නවා තවරගෙන අපි එක වෙනම භාජනයක අතුරගන්නවා. සියලුම අපි හතාගච්චුත් චිකන්න අගත්සුල අපි පාංකුදු තවරගෙන ඉවරයි පතින්න තමයි තිෙන් ඊට පස්සේ මම මේක කොටසක් කල්තියාගණ්ඩයි ප්ලෑන් කරේ ඒ නිසා මමඒ මෙන්න මේ විදියට භාජනයක් අන්දට හෝදලා තෙත්තමනේ නැති භාජනයක් අරගෙන ඒට ඔල් පේපස් කොටුවට කපලා එක එල්පේපර එකක් යටටදාගෙන ඊට පස්සේ චික නගට්ස් ලේර එකක් තියාගෙන නැවතත් ඔල් පේපර එකක්තාගෙන නවතත් චිනග ලේර එකක්තාගෙන මේ විදියට මුළු බොක්සකම පිරණකං මේක දාගෙන බොක්ෂ එක වහලා අපි ප්‍රච්චිකය උද්ඩ කොට සිතියලා මේක මාස දෙකකටාආසන්න ප්‍රවාණයක් තියාගන්න පුළුවන් පොල්තෙල්ටිකක් පෑනඒ එක ට එෙම නැත්තන් තාච්චික භානයකට දාලා මෙන්න මේ විදියට රන්වන් පැහැයට එන දෙක් අපේ චික නගත්සික බැද ගන්නොත්. මේ තියෙන්න්න අපි පැතගත්තුු ්චිකරන් අගස්ව භාගයක් ඉතුරභාග අපි තිබ්ප පිච්චික වෙනත් දවසකට අපිට ප්‍රයෝජනයට ගන්න මේක හරිම රසවත් සහ යාලගේ බ්බාලා හරිම කැමති වෙයි එක බලමු අපි දැන් කපලා මොන වගේ පෙනුමක් දෙන්නේ කියලා ඇතුළ හොඳට පැතිලා තියෙන්නේ මේක බොහොම රසවත් කෑවක් හදල ට්‍රයි කරන්න තවත් දවසක හම්බේමක් සවභ දවස